ු අධ්‍යාපනැත්තුමි ගරු මන්ත්‍රීතුමිය කිව්වවා වගේ පෞද්ගේ කාලය ඇතිවෙච්ච කොවිට් ප්‍ර්නාදී කාරණ හෙතු කොටගෙන සමහරුන්ගේ වයස අපිගෙන සුදුසුගත් තිස්පා කියනකට වඩා එහට ගිය ඒගුල්ුන්ට ගුරෘතිය සුසකම්ති වනත් ඉදැ ඔ තිස් පහකටීම පැල්ලෙන්නේ ඒහින්ද බතුමා කොම හරි ඒ අවුදු හතලිය කියන සීමවා හරි. දාලා ඒයට අවස්ථාවනක තාම් සාධාරය කියලම විශවාසකනවා ගුද ගල්ලන්ට අදාල හේතු නිසා නෙවේ වෙනත් පරිබාහර හේතු නිසා තමයි ඒ අත්වයට අයට මුහුණ දෙද වනේ. ඒනිසා තමයි අපි හතිය දක්වා අවසර අරගෙන දහටන් විාගතියන්න සූදනන් කලේ හැ පෙස්සම් කර සාවිට කියලා දර්කගන්න කොට ඒකත් වාසීර ගතතා ගුරු සයෝව්‍යස්ථාවතන තිස්පහයි ඔබ මේක වෙනස් කළ හතලියට ගියයි කියලා. ඒනිසා අතුර තහන නයෝගේ පි දන්නන්නේ එකත් හතුක් කුුණාද කියලා තහ යෝගැ නිකුත්වෙලදේ. ඇතුමා පක්ෂණයක නිසා නැකිටේ මංහිත මේ පස්සනේ පක්ෂනායකතුමා ඉද අවසරදු හරි බෝමිසති හෝ කිරියල්ල මැත්තුමාෝඩ අපිට බේ දාවල් ආහාරය ගන්න වෙලාවයි අවසාන පැ්දිකරගන්න පුළුවන් අපි මංහිතනේ ඇමති ඇැත් ැ ොට හ එකකයි කියන දවල් දවල් ආ ආ දිවාහරෙන් සභාව කනදහ ගැත් තරගෙන කල්තැමීමේ විවාදය දවටගෙනියන්. බඩාව ටා අවසා අවසානයේදී පැක් අවසාද පැට ඒක ප්‍රශ්න චර ල්ද පස හඳ බරෝහනි මන්තිතුමය අම ක්‍රෘචිකාරම රජයඇමැත්තුමාගේ පැහදිලි කර ගැනීමක් කරගන්නට ගිය. එතුමා ඩයුරුගු ගාව ගැන කතාකරා බද්ධ ගැනක් කතා කර. ඉතින් ඒක ගැන පැහැදිලි කර ගැනීම ප්‍රශ්නයට අදාලෝමයි. එතකොට ඔබතුමා මට අවස්ථාව දුන්නේ නැහැ එහෙම රීතියක් නැහැයි කියලා. නමුත් මේ ප්‍රශ්නයට අදාලෝම නමතුම ප්‍රශ්නයකොට විරදත්ධනය ඒක හරි මන්තුතුම ඒකම පිළිගන්න නමුත් එතුමා පක්ෂයකෙ නගිට තම දෙනවරයයා අනුවතම ඇතු නැකිට නම ඒතු හ ප්‍රශ් හි. ඇ ප්‍රශ්නය තමයි අ මමයියේ ප්‍රකාශ කරපු රුපියල් බිලියන පහක බඩඉරුංගු වංචාවට ඔබ හ න ැත්කට ගමන් කරන්න. ප්‍රශ්නාන්ක දහයි ගරු නලින් බණ්ඩාර ටෑමාව ඇත්තුමා පැමිණ නෑත දෙවිනිවාටය? ප්‍රශ්නාංක තුන ගරු චිින්තකමල් මාය දුන්නු ඇත්තුමමා හනවාවද. සභාගත කන්නවා. ප්‍රශ්නාංක හාය ගරු සංජී වැදිරුමාණ මැත්තුමා හනවද. සභාගත කරන්න. ප්‍රශ්නාංක දහය නලින් බන්ඩර් ජෑයම මෙත්තුමා හනවද දරු ඩලින් බණඩාර ජයමහ මැතුමා වෙනෙන් ප්‍රශ්නාංක දහය විදිරි බලහ පලශක්තිය මැතුමගේ අහර සභාගත කරන්න. පර්ලිතු ස් ස්ථාාවරනයෝක විසිාත දෙකයා අතේ ප්‍රශ්න ගරු අන්ඩු සානාක මැත්වා ාණකතුමනි මෙ ප්‍රක ශ කරීම අවස් ාව බදී පිරි බද බුතු මට ස්ට න්ෙනවා ශ්‍රී ලංකා නීති විද්‍යාල විසින් දෙ දස් සිතුන වස්තරෙ සිට නීති විද්‍යාර ප්‍රවේශ විභාග ගාස්තු අභ්‍යන්ත්‍රෙ විසුන්ගේ අධ්‍යයනය දාස්තු ඇතුළු අනිකුත් ගාස්තු සීර්ස අසාදාාන ලෙස විශාල වශය නිහල දෙමීම නිසා. ීති විද්‍යාල ප්‍රේශයට ආයුම් කරන සිසුන් අභ්‍යන්ත්‍ර සිුන්හ වන්ගේ මපිය මුහ දඇ ැටු රිතත්ය පිළි බව ගරස්භාවය දාානම් කර කැමැත්ති. නීතිවිද්‍යාට ඇතුළත් වී නීතිච්‍ය ෘතියට හෝ නීති සේත්‍රය අදැල වෙනත් තුෘතියකට ප්‍රවේශවීම ලාංකය තරනතරමගේ ජනප්‍රය තෝරාගැනීමක් ව ීතිබෙනවා. විශේෂම නීති විද්‍යාල අධ්‍යපන මුළමනිම නොමි නොවනත් අඩුආදැම් ලබි පවල්ල දරුවන් පවා තම පවල්ලට වැඩි බරකින් තොරව නීති සේශ්‍රය ප්‍රේශීම සඳ වශයන. කටේතුල් නිරතිවීමට නීති විද්‍යාලය වැදගත් මේහරක් එටු කර. කස යුර දෙදස් විසිතුන එකයි පහදාතමින් විසිතුනයි ධාතන ඇලයිරක් කත්ලෙස් නමය අන්කෙන් නිකුත් කන ලද අති විශේෂ ගැස පත්තය මගින් නීති විද්‍යාර ප්‍රවේශ විභාග්‍යාස්තු ඇතුළු අභ්‍යන්ත්‍රය සිසුන්ගේ අධ්‍යියන හා විභා්ගාස් අසාධන් ලෙස විශාල වසයන් ඉහර දමා තිබෙනු නිෙදසනක් වය ඔබතු මගත් ැතිසි ගැසත් පත්්‍රය මගතන ම කර්ම කීපයක්ක් යන නිෙසුනක් වස. රපියල් හයදහක වුණ නීති විද්‍යාල ප්‍රවේශ වාාග ගාස්තුව ට එක සිය පණහකින් වැඩි කර. රුපියල් පාලොස් දහක් කරතිබෙනවා. ඇතු ලත්ම මේ ගාස්තු දේන ගස්තු පුස්ත කල ගාස්තු පස්කු ාස තුරු පළවසර අධ්‍යන ගාස්තුව සයට දෙනස් දේශය පනස් අතකින් වැඩර තිබෙනවා.ඒ අනුව කලින් පැවත රුපියල් දහටදහස් නමසීයකරේ කලින් පැවැවති දහටස් නවසීයක් වෙනට දැන් හැටහත්ස් පන්සී අද්දක්වා. යැනි ශල තුංුණනට වැඩි ප්‍රමාණිකින්ක වැඩිකුට තිබවා. දෙෙනි වසර සිියකට ගේට සිදූ රපියල් පලොස්දාක මුදල දැන් රුපියල් හතලස් දහස් පන්සිියය දක්වාද. අවසන් වසර ගාස්තු රුපියල් හනමදාස් පන්සේ සිට පනස්තා පන්ස පන පන්ද පන්සේ දක්වද වැඩිර ලබවතිබෙනවා. මීට අමතර ප්‍රායෝගික පුහුණුව වෙනවෙන් අයකන් ලද රුපියල් හයදාහහි ගාස්තුව, රුපියල් විසි පන්දාා දක්වාද. සිර තුන් සය දාහයකින් වැඩිකට තිබෙනවා. ශේෂනී විද පාති බන තවෙනවසරට රජුව ඇතුලන සිිත්සුගේ යිරලබ ගාශ ඇතු තවත් ශේෂගන්නාව විශ්ා ලෙස වැඩිකිරීම. සමහරවසයට එක් දස් පන්සයක විතර වැඩිකොට තිබෙනවා. මේ ඊලදෙම ආරබ්‍ය මෙක් හේතු දැක්වම සිද ව නඇති නමුද. කරාකාය කරුණු දැක්වීමක් ඉදිරි පත් කොන ලැබෝද. පති තත්වය තුළේ ඉදරාම අසාධරර් බව පෙනීයනවා. විශේෂෙන් ආර්ථිකර්බුදයක් තුළින් ගන් කරන සමාජයක් ලෙස බොෝ පවුලට ජවන ේද දරග ැ ත්ව ඇති ේද. විශාල පරණ පරිමමාණෙක නීති විද්‍යාල ප්‍රවේශ විභාග හ අධ්‍යන ග ස හල මති බීම එ පවල්ලට සද ර න්ට වි ල පීඩන ලක්ොට තිබෙනවා. ඒේම ලදම මගගේ නගත ිීම නිෙම දක් නීති ද ේ රීම. ඇහිම කිරීම අශ් තත් ද තුලින් පැනග ට තිබෙන. අනෙක් අතර කුසල්තා ම පදන සමන ප්‍රේශ හිම ීතු ෘත්ති අධ්‍යාපන ප්‍රේශ අ ඇති දල ත ලබීම. එගන තමන් අතේ සල්ලිති නවද නැදකන සාදක මත. මේ නීති ර ලන් ැරිද කලා ීරනීම යුක්තිසාගතන බතුමත් ඇත ගමකින් ආපපු අදජනාධිපති නීතිී. මිතන්නේ අස්ථන්න තුබුණන බතුමාමට පවා එවැනි අවස්ථාක් ලබාගීම හැකියයක්ක් ලබින. එනිසා මේ ගාස්තු වැඩිවීම ඉතාමත් අසාධාරය කලා පීතනවා ඒ අනුව ගරුවමැත්තුමා. දෙදස්සිතුන එකයි පහදතම ද ාන හ ති මන්ක කොත් ලද අති විශේස ගැස පත මගගේ නති විද්‍යාල ප්‍රේශ වා ගාස්ස අභ්‍යන්ත්‍ර ු ද ග ක ගා ේයට එකසේ පන එක්දා හර්සිය දක්වා. පරාසකින් විසාාල වසිෙන් හලදම ඇත්තේ කුමන හේතුවක් නිසාද ඒ කවර තක් සේරෝක්මක කරනලද කරුණනදද. මෙම ග ස් ල ැව මගින් සීලක ී විද්‍යාල දෙදස් සිතන දසීය ්‍රත්ධ්‍යන ී වර්ස සඳාව. බගෙන් පේක්ෂ ආදායම ක පප මද විසිතුුණු විසි අත රපේක්ෂ ආදායම දෙදදාස් විසිදක සාපේක්ෂ කොචතර පසය වැඩිදේ. මෙ ගස්වල ේම අඩු ආදායම් ලබ පවුලො සිසුටසාාන දුවන්නේද. ඒ නි ු ගන්නලබන ක්‍රාමාර් ගෞරයද කිය ගරුව මතුම මේ පාර්ලමිත පත් ප බ කරවා මාතයතුමා ගරු නියෝද්ජ කතානයකතුමනි? නීති අධ්‍යයන සභාව විසින් තමයි, නීති විද්‍යාලයේ සියලු තීරු තීරණ ලබාගනු ලබන්නේ. ඒ වගේම අයකිරීම් පිළිබඳව තීරණයත් නීති අධ්‍යයන සභාව විසින් ගැන තිබෙන්නේ. ඒ අපේ අධිකර නමාත්‍යන්සේ යටතේ පැවතුනේ වුණත් ස්වාධීන ආයතනයක් විදිහට ගරු අගවිනිස්සුරුතුමාගේ සභාපතිත්වෙන් යුතුව පවත්වනුල පවත්තා ගෙනන් ලබනාා අඇතනයක්. ගරු ආුකුමමාර දිසානායක මැත්තුමාගේ ප්‍රශ්නේ දෙදස් විසිතුුණන විසි හතර යනාාදී වර්ෂවල මිලගනන් අයකර ගැනීම් පිළිබඳව ගන හිලාවක් විශාල වශයෙන් ඉල්ල තිබෙනවා. ඒක නිසා එම ආයතනය සති දෙක කාලයක් ඉල්ල තිබෙනවා සම්පූර්ණ උත්තරයක් ඒ සම්බන්ධ ලබා දෙන්නට. තව එක කාරණයක් කියනවා ගරුකත්හ ඒ පිළිබඳවත් එක්ක අපේ රටේ තිබෙන රජයට සම්බන්ධ සියලු අධ්‍යාපන ආයතන කොලේජවලට වියදම ලබා දෙන්නේ ආණ්ඩුවෙන් නීති විද්‍යාලය තමයි මන්දන්න විදියට එකම ආයතනය රජයෙන් කිසිම මුදලක් ලබා නොදෙන ආයතනය බේුණකොට නීති විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංක්‍යාව පන්දාහාහික්මවා ගිහින් තිබෙනවා. නීති විද්‍යාලය තිබෙන ඉතාමත්ම සුළු ඉඩකඩ ප්‍රමාණයක් පුස්තකාල පහසුකං ඉතා සුළු ප්‍රමාණයක් ඒ කො ඒ විද්‍යාලය තුළ විවාාග පැඇත්වීමට පවා ඉඩකඩ නැති නිසා වෙනත් ආහිතන වලට දාාස්තු ගවල මයි ඉඩකඩ ලබාගෙන විභාග පවත්වගෙන යනු ලබන්නේ. ඉදිී මේ සම්බන්ධව විශාල වියදමක් දරන්න වෙන පන්දාහක් තරමේ ශිෂශිෂ්‍යාවන්ට අධ්‍යාපනය ලබාදීමත් විභාග පැවැත්වීමත් සඳහ විශාල වියදමක් දරන්නට වෙනවා. ඉ ඒ වියදම දරීම සඳහා අපිට ක්‍රම නීතිද්‍යාලයට ක්‍රමවේදයක් නෑ. ඒක නිසා තමයි මේ අකාරයට අයකිරීම් වැඩි කරලා තිබෙන්නේ. නීතියට අනුව ඒ කවුන්සිලය විසින් යම් කිසි තීරණයක් ගත්තම එය ගැසත්පත්‍රය පලකිරීම සඳහා අමාත්‍යවරයාගේ අනුමතියේ අවශ්‍ය වෙනවා. ම ඒ අනුමතිය ලබාදීලා තිබෙනවා මමත්ඒ ආයතනය වගකියවුතු අය ගිනල්ල මේ පිළිබඳව වධ්‍යයනයක් කරලා බැලුව. එතොටේ ආයතනය ගෙන සඳහා වෙන ක්‍රමවේදයක් නොතිබුණ නිසා තමයි මේ ආකාරයට මේ ප්‍රමාණය වැඩි කරන්න සිද්ධ වනේ. නමුත් ඔබතුමාගේ ප්‍රශ්නය තුළත් තර සංඛාලය කනත් ඉතා වැදගත් නිසා. ඉදිරි සති දෙකෑ තුළතේ පිළිබඳව පර්ණ විදිමත් උත්තරයක් මම ඔබතුමාට ලබාදෙනවාස්නාකහතිසාන ම ඔබතුමා විමත් පිල්තුර ලබාදන ඔබතුමාර මේ අපේ වැඩසටහන්නේ අංකදා සේනය පත්තය තිබෙනවා ඔබතුමා ඉදිරිපත් කර ගැසක්් එක මින මේ ගැක්ට ාර්ලිමින් තු රිදිරිපත් කරන්න. මේක ඔබ මඉදිර පත්රති නව බන්ධනාකාර කටතුහා ආණුක්‍ර වස්ථා ප සංකතා මාතතුමා නීති අධ්‍යාපනය සභ ආචඥාපනතය යටතේ රීති දෙෙස ඇැත්තේ හය අධිකාරී වූ නීති අධ්‍යාපනය සබා ආශඥාපන හත්න වදත යට අිර තති න කුරල ගැස පත් දරු ියෝජ්‍ය කතානයකතුමනේ ගැස පත්‍රය දිරිපත් කරලති වෙනවා ඒෙදි නේද මත්්‍යන්ස ර්ක සබාල්පදේශක කාර්ක සබභාවිදදි සාපච්ාවට ගැනුණ ගරු විපක්ෂනායක තුමායි විල්ලා ඒ පිළිබඳව දීර්ග වශයෙන් කරුණ දිරිපත් කලා තවදයර මන්ත්‍රිතුමල්ල පිළිබඳව කරුණු දිරිපත් කලා යම් කිසි සුදුසුකම් සම්ප